මැතිවරණ ව්‍යාපාරය තුන්කොන් සරණක් වේවි. හැබැයි අපිට තියෙන කනගාටුව එක්සත් ජාතික පක්ෂය කියලා අපේක්ෂකෙක් නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයේ නායකයා ස්වාධීනව තරඟ කරන මට්ටමකට වැටිලා. ඒ කියන්නේ ඌට එක්සත් ජාතික පක්ෂය කෙරෙහි විශ්වාසයක් නැහැ. මං හිතනවා මේ ඉතිහාසය තුළ අවුරුදු 20ක් තුළ එක්සත් ජාතික පක්ෂයේ ලකුණෙන් ජනාධිපතිවරණයකට තරඟ කරලා නැහැ. ඒක තමයි කනගාටුදායක තත්ත්වය. එතකොට එක්සත් ජාතික පක්ෂය කියන්නේ ලංකාවේ පැරණිම දේශපාලන ව්‍යාපාරයක්. එතකොට මේ දේශපාලන ව්‍යාපාරයේ මළගමේ අවසාන ඇනේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයෙන් මේ ගහලා ඉවර කරන්න හදන්නේ. මොකද එක්සත් ජාතික පක්ෂයේ නායකයම තමන්ගේ පක්ෂයේ ලකුණෙන් ඉදිරිපත් නොවි ස්වාධීන මොකක්කෝ ලකුණකින් ලකුණකුත් නැහැ තාම. මොකක්කෝ ලකුණකින් ඉදිරිපත් වෙන්න ක්‍රියා කරලා එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන් මරලා දාන්න ක්‍රියා කළා. තුන් පාර්ශ්වික සටනේ තුන්කොන් සටන එකක් අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ මොන සටන තිබුණත් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා වෙන එක වළක්වන්න බෑ. මොකද බහුතර බලයක් ඒ වගේම මේ රටේ ජන සමාජයේ මේ පවතින ක්‍රම වෙනස් කරන්න ඕනේ කියන කණ්ඩායමත් අලුතෙන් හිතන කණ්ඩායමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ නිසා දැන් පොහොට්ටුවේ සහයෝගය දෙනවද නැද්ද කියලා ලොකු තර්ක විතරකයක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. අපි දන්නේ නැහැ අද තීරණ වෙලාද කියලා. ජනතා විමුක්ති පෙරමුණ NPP එක නමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා. එතකොට දැන් මේ සටනින් පැහැදිලිවම 175ක් ගන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරයේ සමග ජන බලවේග විතරයි. වෙන කිසි කෙනෙකුට බෑ. අපි අපිට කියන්න JVP කොහෙන්ද ගන්න කියලා. JVP එක නැත්නම් NPP එක දිනන්න නම් ඔවුන්ට වෙනවා මැතිවරණ කොට්ටාස 160න් අවම ගානේ එක මැතිවරණ කොට්ටාසකින් ඡන්ද 40,000 45,000 අතර ප්‍රමාණයක් ගන්න. පුළුවන් දෙයක් කරන්න. 40,000 45,000 ප්‍රමාණයක් හැම ආසනයකින්ම සමව ගත්තොත් පුළුවන් ද ගන්න ආසන 160කින්. ගන්න බෑ. ඒ අභියෝගය අපිට විතරයි ජය ගන්න පුළුවන්. අපිට තියෙන්නේ එක පෝලිං බූත් එකකින් ඡන්ද 200ක් වැඩි කරගත්තොත් සජිත් ප්‍රේමදාස මේ රටේ ඊළඟ ජනාධිපති. ඔබතුමා එහෙම කිව්වට අපි ත්‍රිවිල් එකකට නැග්ගොත් ත්‍රිවිල් එක යන කෙනා හැවලෙන් කියන්නේ සර් රට ඉවරයි නේද මම මෙහෙම මාලිමාව හොඳ නැද්ද එහෙම නේ අහන්නේ හැවලේ. ඔව් මාලිමාව හොඳද නරකද ඒ පිටුමත් ජනතාව තක්සේරු කරයි. දැන් මුදල් ගෙව කණ්ඩායම් ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදෙන කණ්ඩායම් තමන්ගේ ත්‍රිවිලරේ අර දැන්වීම් ස්ටිකර් මාස්ක කුලියට අරගෙන අලවන කණ්ඩායම් ගොඩක් ඉන්නවා. කටකතා කණ්ඩායම් ඒක ඒගොල්ලෝගේ ප්‍රචාරක උපාය මාර්ගික එකක්. හැබැයි ගමට බහලා බලන්න. ගමේ ඇත්තටම පහළ මට්ටමේ ජනතාවගේ අදහස මොකද්ද කියලා? ඒ අයගේ අදහස තමයි මේ රට ගොඩනගන්න පුළුවන් දේශපාලන නායකකට මිසක ප්‍රායෝගික නායකකට මිසක වේදිකාවල විවේචනය, දෝෂාරෝපණය, බැනවැදීම් කරන නායකයෙක් නෙවෙයි මේ රට ඕනේ. ඒ වගේම රටට නිශ්චිතව සැලසුමක් තියෙන නායකයෙක්. ප්‍රතිපත්තියක් තියෙන නායකයෙක්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි අහන්නේ NPP එක මේ රටේ ජනාධිපති ධුරේ ගත්තොත් රට කරන කණ්ඩායම කවුද? ඒක පුළුවන් නම් අනුරාධ සානායකට කියන්නේ. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා හැටියට පත් වුණොත් රට කරන කණ්ඩායමක් තියෙනවා. ඕනම ජයග්‍රහණයක් අවසානයේදී ප්‍රතිඵලදායක කරන්න පුළුවන්නේ එකක් නායකත්වය, දෙක ප්‍රතිපත්ති, තුන ඒක ක්‍රියාත්මක කරන්න ඉන්න කණ්ඩායම. මේ තුනම සංකලනය එකට ගියොත් තමයි රට යහපත් කරන්න පුළුවන්නේ. දැන් මේ විදිහේ තව චුට්ටකින් හරි තීරණයක් එනවා පොහොට්ටුව කාට සහය දෙන්නේ කියලා. හැබැයි මේ සහය රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිව්වොත් ඔබතුමාට ගැස්සේ. අපි වඩාත් සතුටුයි. මොකද මෙහෙමයි වෙන්නේ. අපි වඩාත් සතුටුයි කියලා කියන්නේ පොහොට්ටුව කියන්නේ රට බංකොලොත් කරා කියලා අපි නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණේ පවා නීතියෙන්ම ඒකන තීන්දුවක් දීලා තියෙන පක්ෂයක්. ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුවක් දුන්නා පොහොට්ටුවේ හිටපු නායකෝ තුන් දෙනෙක් සහ නිලධාරීන් ගණනාවක් මේ රට බංකොලොත් කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වුණු කට්ටිය කියලා. ඒ බංකොලොත් කරපු කට්ටියත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරි ගමන යන්න යනවා නම් ඒක මේ රටේ ජනතාව අනුමත කරන්නේ නැහැ. ඒක 100%ක් විශ්වාසයි. මතක තියාගන්න පොහොට්ටුවට සහ ගෝඨාභය රාජපක්ෂට හම්බුණු 69 ලක්ෂයෙන් දැන් 20 ලක්ෂයකට වැටිලා තිබෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට බිමේ ඡන්ද නැහැ. එතකොට මේ 20 ලක්ෂයත් එක්ක ਉਹ කීයක් අරගෙනද ජනාධිපති වෙන්නේ? ඉතින් ඉතිහාසයේ අවාසනාවන්තම දරුණුතම පරාජයට පත්වන ජනාධිපතිවරයා බවට රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ තීරණත් එක්ක පත් වේවි. ඒකේ අපි කියන්නේ ඌට ලැජ්ජාවක් වෙන්නේ නැතුව ගෞරවනීය සමගැනීමක් වෙනවා නම් ඒක මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවි gedara yana එක තමයි හොඳම දේ කියලා මම ඔහුගේ හිටපු ලේකම්වරයා හැටියට අවවාදයක් කරන්න කැමතියි. ඒ කියන්නේ මේ දැන් අපබැඳලත් ඉවරයි නේ. අපබැඳින්න පුළුවන්. අපබැඳලා තියෙන ස්වාධීනමනේ. ඒක ඉලාස් කරගන්න පුළුවන්. නමුත් නාම යෝජනා අනුව දෙහිටියොත් ඉවරයිනේ.
නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීනව නාමෝජනා පත්‍ර බාර දුන්නේ ඔහුට එක්සත් ජාතික පක්ෂය ගැනවත් පොහොට්ටුව ගැනවත් විශ්වාසයක් නැහැ කියන එක. ඒතර ඔහු එතන පෙන්න්නේ මම දේශපාලන ව්‍යාපාරයක් නැතුව එනවා කියලා. හැබැයි වටේට ඉන්නේ කවුද කියලා බලන්නකෝ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලන වේදිකාවේ කවුද ඉන්නේ? ගාල්ලේ රැස්වීම දිහා ඔයගොල්ලෝ බලන් ඉන්න ඇතිනේ. ගාල්ලේ රැස්වීමේ දකුණු පැත්තෙන් ඉන්නවා මේ රටේ ප්‍රධානම චෝදනාවට ලක්වුණු කුඩු පිළිබඳව විශේෂ කුඩු ව්‍යාපාරය කරන නායකයෙක්. අනිත් පැත්තෙන් බන්ධනාගාරයට පමහරා පැනලා අර තර්ජනය කරලා හිරකාරයොන්ට ඒ හිරකාරන් තර්ජනය කරපු මැරවරේ. අනිත් පැත්තෙන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ හිරේ දානකම් මට නින්දයක් නැහැ කියලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රසිද්ධේ කතා කරපු කෙනෙක්. තව ඔකෙන් බාහිරව ඉන්න අය බලන්න. මහා බැංකු හොරා කියලා රනිල් වික්‍රමසිංහට එක දිගට බැනවැදපු අගමැතිතුම දිනේෂ් ගුණවර්ධන. නිකන් හිතලා බලන්න. අර කරුණායක ගුවන් තොටුපළේ පරයන්තය ඉදි කරන්න ජපන් රජයෙන් ජපන් සමාගමෙන් පගාව ඉල්ලපු පගා කාරයෙක්. ඔය කණ්ඩායමනේ ඉන්නේ. ඉතින් මේගොල්ලොත් එක්කද මේ අලුත් ගමනක් යන රනිල් වික්‍රමසිංහ මහත්තයා යන්නේ? රට හදන්න යන්නේ ඒගොල්ලොත් එක්කද? රනිල් වික්‍රමසිංහ මහතා මම අවුරුදු 40ක් විතර අඳුරන කෙනෙක්. ඔහුගේ දේශපාලන ව්‍යාපාරය ගැන මම හොඳට දන්නවා. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට තමයි ඔහු එක්ක සම්බන්ධ වුණේ. දීර්ඝ කාලයක් ඔහු එක්ක වැඩ කරලා තිබෙනවා. මගේ අත්දැකීම නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා සටක අපට තීරණ වලට බොහොම දක්ෂයි. හැබැයි ඒ ඔක්කොම ඔහුට අහපව හැරලා තියෙන්නේ. පාරාවල්ලක් වගේ තමයි ඔහු හිතනවා හරි කියලා කියනවා. හැබැයි පාරාවල්ලක් වගේ ඔහුටම අහපව වෙනවා. ඉතින් ඒ නිසා මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ කොච්චර අනිත් අය නැති කරන්න හිතාගෙන තීන්දුව තීරණ ගත්තත් ඔහුගේ ඔහු වැඩියෙන් උත්සාහ කරන්නේ සජිත් ප්‍රේමදාස කොහොමද පරද්දන්නේ කියලා. ඔහු තමන්ගේ එකම අරමුණ ඒ විය හැකියි කියලා මට පේනවා. ඒ නිසා අපි කියන්න කැමති සජිත් ප්‍රේමදාස පරාජයට පත් කිරීම ඉලක්ක කරලා ඔහු ඔහුගේ රාජ්‍ය බලය යොදවන්නත් ඉඩ තියෙනවා. හැබැයි ජනතාවයකට ඉඩ දෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ඒ කරන සියලු ක්‍රියාමාර්ග සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඉතිහාසය පුරාම ඔහු ගත්ත බොහෝ තීරණ අසාර්ථක වෙලායි තිබෙන්නේ. ඇත්තටම සජිත් ප්‍රේමදාස මැතිතුමා නියෝජ්‍ය නායකයා කිරීමේ සිට ඒ පියවරේ සිට ඔහුට එළවෙලා තිබුණු තර්ජනය අපි දුටුවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩියෙන්ම බය සජිත් ප්‍රේමදාස මහත්තයාට. මොකද හේතුව සජිත් ප්‍රේමදාස මහතා වටා එකතු වෙන මහා ජන ගඟ ඔහුට ලොකු අභියෝගයක් නා. ඒ කාලෙත් එහෙමයි. ඒ නිසා වරක් මට මතකයි ඔහු නියෝජ්‍ය නායකකමෙන් නිරපුවා. ඒ නිරපු වෙලාවේ මමයි මැදිහත් වුණේ ඔහුට නැවත නියෝජ්‍ය නායකකම අරගෙන දෙන්න. ඒ වගේම මේ දෙදෙනා එකම වේදිකාවට ගෙනාවෙත් මම බොහොම ආඩම්බරෙන් කියනවා. පස්සර වේදිකාවට දෙන්න අවුරුදු 4කට පස්සේ අත්අල්ලගෙන නගින තත්ත්වයට සමග කරෙත් මම. ඒ නිසා මම දන්නවා දෙන්නගේම තත්ත්වය. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහත්මයා කරේ මහා වෛරයකින් ක්‍රියා කරන්න. ඒක මම හොඳටම දන්න කාරණාවක්. ඒක ඒ නිසා අපි ඒවා තේරුම් අරගෙන වැඩ කරන්න. ඔබතුමා දුකටද නැවතුමක් එහෙම නැද්ද 30 හිනු වෙනු කියලා හැම රනිල් මහත්තයාගෙන්? නෑ මට සජිත් ප්‍රේමදාස මහත්මයා එක්ක මම වැඩ කරන්න කියන බොහොම කෙලින් මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියපු කෙනෙක්. මට අවස්ථා කීපයක මුණ ගැහිලා තියෙනවා විවිධ උත්සව අවස්ථාවල. ඒ හැම අවස්ථාවකම මට කියලා තිබෙනවා අපි එකතු වෙලා වැඩ කරමු කියලා. ඉතින් මම කියලා මම ජනාධිපතිතුමාට කියපු එක කතාවක් තමයි එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඉස්සෙල්ලා ඒ කාරණේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක කතා කරගන්න. අනිත් එක පොහොට්ටුවේ පාලනයක් එක්ක අපිට එකතු වෙලා වැඩ කරන්න බෑ. අපි කොහොමවත් එකතු වෙන්නේ නැහැ. ඉතින් මට පුජ්‍යලික ආරාධනා කිසි දවසක කරලා නැහැ. ඔහු දන්නවා මම එහෙම ආරාධනා බාර ගන්න නැහැ කියලා. සත් නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට අවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.